ලසිත් මාලිංග කියන්නේ පුවත් මවන චරිතයක්. මාලි ලෝකුසලන් තරගාවලියට සෙල්ලම් කරද්දී ඔහුගේ දක්ෂතා නිසා මාලි ගැන මාධ්‍ය වැඩියෙන් කතා කළා. ලෝකුසලන් තරගාවලිය අවසන් වෙලා ලංකාවට ආවට පස්සේ මාධ්‍ය අහපු ප්‍රශ්න වලට මාලිංග උත්තර දීපු විදිය ගැනත් ලොකු කතාබහක් ඇති වුණා. මේ ඒ සිද්ධිය ගැන නෙවෙයි, මාලිංග BBC සිංහල සේවයත් එක්ක අපූර්ව සාකච්ඡාවක් කරලා තිබුණා. මේ දවස්වල බැනුම් අහන තේරීම් කමිටුව ගැන නෙවෙයි, කලින් තිබුණු තේරීම් කමිටුව ගැන මාලි මේ සාකච්ඡාවේදී කතා කරලා තිබුණේ ඒ තරම් පැහැදීමකින් නෙවෙයි. 2018 නිදහස් කුසලානයට කණ්ඩායම තෝරගන්න තිබුණු දේශීය තරගාවලියේ මම වැඩිම කඩුල්ලාභියා. මම ගිහින් ඇහුවා මේ තේරීම් කමිටුවෙන් ඒගොල්ලෝ තෝරන 15 දෙනාගේ සංගීතය අනුව මට ස්ථානයක් නැහැ කිව්වා. මම දන්නේ නැහැ ඒගොල්ලෝ ක්‍රිකට් වල මොන දැනුමින් මේ දේ කිව්වද කියලා. හිටපු ක්‍රීඩාමිති දයාසිරි ජයසේකරෙක් ඇති වුණු මත ගැටුමක් මාලිට කාලයක් කණ්ඩායමේ තැන අහිමි වෙන්න හේතුවක් වුණා දැහුවම මාලි දීලා තිබුණේ මෙහෙම පිළිතුරක්. ඒක මම දන්නේ නැහැ. අපි ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ. යම් කිසි කෙනෙක් Taman දන්නේ නැති දෙයක් කතා කළොත් ක්‍රීඩාවේ යෙදෙන කෙනෙක් හැටියට මගේ වගකීම තමයි ක්‍රීඩාව රැක ගැනීම. ඒ වෙනුවෙන් මම කතා කරනවා. එතකොට ඒක වදින්නේ ක්‍රීඩා ඇමතිතුමාටද කාටද කියලා මට අදාළ නැහැ. ඒ අවස්ථාවේ ඒගොල්ලෝ ප්‍රයෝජනයක් ගත්තත් දන්නේ නැහැ. මගෙන් තරහක් පිරිමහන්න මම කණ්ඩායමේ ඉන්න එක ඔවුන්ගේ වැඩ කටයුතු වලට බාධාවක්ද කියලා මම දන්නේ නැහැ. ක්‍රිකට් ලොක්කෝ මාලිංගගෙන් පලිගත්තු වගේ අලුත් ක්‍රීඩකයන්ගෙනුත් පලිගන්න කටයුතු කළොත් ඒක ක්‍රිකට් වලට හොඳ නැහැ කියලා තමයි මාලිංග කියන්නේ. මගෙන් වගේ පොඩි අයගෙන් පලිගන්න ලැහැස්ති වුණොත්, ඒ අය ක්‍රීඩාවෙන් අයින් වුණොත් ඒ හැකියාවන් ආයේ ලබා ගන්න බැහැ. වැඩිම කඩුල්ලාභියා වෙලා අවුරුදු 16ක් ක්‍රිකට් ගහපු මාව එළියට දැම්ම නම් පොඩි කට්ටිය එදාට දාන එක මහ දෙයක් නෙවෙයි. මාලිංගගේ නායකත්වයේ යටතේ තමයි මුලින්ම ධනංජයද සිල්වා, ෂහන් ජයසූරිය, බිනුර ප්‍රනාන්දු වගේ ක්‍රීඩකයෝ ජාත්‍යන්තර පිටියට එන්නේ. මාලිංග කියන්නේ නායකයෙක් විදිහට තමන්ට දැක්මක් තිබුණා කියලා. ප්‍රතිඵල අතින් මම සාර්ථකයි. මගේ නායකත්වයේ යටතේ මුලින්ම 2014 පස්සේ රටට ගහපු ක්‍රීඩකයෝ බලන්න ඒගොල්ලෝ අද කොතනද ඉන්නේ කියලා. මම සාර්ථක නායකයෙක්. මම පසුපෙළ ලංකාවේ ඉදිරි අනාගතය පෙන්වලා දීලා ඒ දේම මම කරලා තියෙනවා. මම හඳුන්වලා දුන්නු ක්‍රීඩකයන් බැලුවම තේරුම් ගන්න පුළුවන් මට ක්‍රිකට් වල දැනුමක් තිබුණාද කියලා. මම එක්දින කණ්ඩායමේ නායකත්වය දරපු කාලේ මට පුළුවන් හම්බෙන්න ක්‍රීඩකයන් හසුරවන්න විතරයි. පන්දු හර 50ක් බැට් කරගන්න බැරි වෙලාවේ ඒ ටීම් එක අරන් මැදට යන මමද වැරදි, නැත්නම් ඕවර් 50 බැට් කරන්න බැරි වෙච්ච කට්ටිය හදපු කට්ටියද වැරදි? කණ්ඩායමේ එකමුතුව හදන්න නායකයෙක් විදිහට බැරි වුණා කියලා මාලිංගට එල්ලුණු චෝදනාව ගැන මාලි කියන්නේ මෙහෙම කතාවක්. එකමුතුකම මට හදන්න බෑ. මාලි ජයවර්ධන නායකත්වයේ දරනකොට මම ගිහින් එයාට සහයෝගය දුන්නා මිස එයා ඇවිල්ලා මගෙන් සහය ගත්තේ නැහැ. දිමුත් නායකත්වයේ දරද්දී මම මගේ 100% දෙනවා. සමහරක් වෙලාවට වෙන්නේ ලකුණක් ගහන්න බැරි වුණාම, කඩුල්ලක් ගන්න බැරි වුණාම චෝදනා කරනවා නායකයාට මෙයා නිසා ලකුණු සහ කඩුළු ගන්න බැරි වුණා කියලා. තමන්ගේ අඩුපාඩුව පිළිගන්නේ නැහැ. අපේ කට්ටිය පුරුදු වෙලා ඉන්නේ ලකුණක් ගැහුවොත් මම මේක කෝච්චණයෙන් ගැහුවේ, හැබැයි බින්දුවක් ගහලා එන දවසට කවුරුත් නැහැ වග කියන්න. පසුගිය කාලේ මාධ්‍ය වලින් සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ විවේචනය කරපු විදිය ක්‍රීඩකයන්ට ඔරොත්තු දෙන්න අමාරුයි කියන දේ දකින්න තිබුණ දෙයක්. පසුගිය දවස්වල බැනුම් ඇහුවේ නැතත් මාලිංගත් බැනුම් අහපු අවස්ථා ඕන තරම් තිබුණා. අවුරුදු 10ක් තිස්සේ මට ගහපු විදිහට ඔය හැම මාධ්‍යයක්ම වෙන ක්‍රීඩකයෙක්ට ගැහුවනම් මම හිතන්නේ නැහැ ඒ ක්‍රීඩකයෝ කෙලින් හෙලා එයි කියලා. ඔය විදිහට තමයි හැමතැනින්ම පහර වැදිලා නැගිටපු මාලිංග ඒ මතකයන් ගැන මතකයේ අවදි කරලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.